අයිබුවන් හැමෝටම අදට YouTube channel එක හරහා මේ වීඩියෝ එකකින් අපි ඔයාලට කියන්න යන්නේ ඔයාලා බොහොම දෙනෙක් නොදන්න දෙයක් ගැන. ඒ තමයි පැපොල් ඇටවල තියෙන ගුණාත්මකභාවය ගැන. ගොඩක් අය පැපොල් ගෙඩියක් ආහාරයට ගන්න ගියාම මේ පැපොල් ඇට ඔක්කොම ඉවත් කරලා දාන්න තමයි පුරුදු වෙලා ඉන්නේ. හැබැයි ඔයාලා නොහිතන විදියට මේ පැපොල් ඇටවල බොහොමයක් පෝෂණ ගුණ තියෙනවා. පැපොල් ගෙඩියේ තියෙන ගුණාත්මකභාවය ගැන නම් ඔයාලා බොහොම දෙනෙක් දන්නවා ඇති. හැමෝම වගේ ආහාරයට ගන්නේ මේ පැපොල් ගෙඩියේ මදය. හැබැයි මේ පැපොල් මදේ බීටා කැරොටින් සහ වෙනත් විටමින් වර්ග අඩංගු වෙනවා කියලා ඔයාලා දන්නවද? මේ හින්දම පළතුරක් විදියට පැපොල් ආහාරයට එකතු කරගන්න ගොඩක් දෙනෙක් කැමති. මේ පැපොල් මදේ විටමින් ඒ, එතකම විටමින් C, ප්‍රෝටීන්, කාබෝහයිඩ්‍රේට්, පොටෑසියම් වගේම කැලරි බොහොමයක් සහ වෙනත් පෝෂණ කොටස් අඩංගුයි. මේ පැපොල් මදය වගේම පැපොල් ඇටවල ඔයාලා නොහිතන විදිහේ ගුණාත්මකභාවයක් සහ පෝෂණ ගුණයක් තියෙනවා. ඉතින් අද අපි ඔයාලට කියන්න යන්නේ මේ පැපොල් ඇටවල තියෙන ගුණ අගුණ මොනවද කියලා. එහෙනම් රැඳිලා ඉන්න අද දවස් YouTube channel එකත් එක්ක. තාමත් ඔයා අපිව subscribe කරලා නැත්නම් දැම්ම අපිව subscribe කරන්න. ඒ වගේම ඊට එහා පැත්තේ තියෙන bell icon එක click කරොත් තමයි අපි ඉක්මනින්ම video එකක් දාපු සැනින් ඔයාට ඒ ගැන notification එකක් එන්නේ. එහෙනම් රැඳිලා ඉන්න මේ video එක අවසාන වෙන තෙක්. බොහොම දෙනෙක් පැපොල් මදේ ආහාරයට ගත්තට පැපොල් ඇට විසි කරලා දානවා. හැබැයි මේ පැපොල් ඇට කන්න පුළුවන් විතරක් නෙවෙයි, ඒවට විශාල පෝෂණ ගුණයකුත් තියෙනවා කියලා ඔයාලා දන්නේ නැතුව ඇති. හැබැයි සමහර වෙලාවට මේ පැපොල් ඇට ආහාරයට ගැනීම හින්දා අතුරු ආබාධ ඇති වෙන්න පුළුවන්. ඒ හින්දාම අද අපි ඔයාලට කියන්න යන්නේ පැපොල් ඇටවල තියෙන ගුණ අගුණ මොනවද කියලා. ඔයාගේ සෞඛ්‍ය තත්ත්වය ගොඩනගා ගන්න මේ පැපොල් ඇටවලින් දෙන දායකත්වය කොයි වගේද කියලා අපි දැන් හොයලා බලමු. පැපොල් ඇටවල පෝෂණ ගුණය ගොඩක් වැඩි. පැපොල් ඇටවල තියෙනවා ශරීරයට අත්‍යවශ්‍ය ශුද්ධ පෝෂක පදාර්ථ. මේ පැපොල් ඇටවල පොලිෆිනෝල් සහ ෆ්ලෙවනොයිඩ් කියන සංයෝගයක් අඩංගු වෙනවා. මේ සංයෝග ඔයාගේ ශරීරයට අත්‍යවශ්‍ය වෙන ප්‍රතිඔක්සිකාරක විදිහට ක්‍රියා කරනවා. මේ ප්‍රතිඔක්සිකාරක වලට පුළුවන් ඔයාගේ ශරීරයේ සෞඛ්‍ය තත්ත්වය බොහොම යහපත් නිරෝගීවත්ව තියාගන්න. ඔයාගේ ශරීරයේ විවිධ ලෙඩ රෝග හදන විවිධ සංයෝග වලට එරෙහිව ක්‍රියා කරන්න මේ ප්‍රතිඔක්සිකාරක උදව් වෙනවා. පැපොල් ඇටවල අඩංගු වෙනවා අසන්තෘප්ත මේදාම්ලයක් වෙන ඔලෙයික් අම්ලය. පර්යේෂණ වලින් දැන්ටමත් පෙන්නුම් කරලා තියෙනවා මේ වගේ අසන්තෘප්ත මේදම්ල අඩංගු ආහාර වර්ග ලබා ගැනීම මගින් දෙවෙනි වර්ගයේ දියවැඩියාව, එම නැත්නම් ටයිප් 2 ඩයබටික්ස් කියන ඒවා තියෙන පුද්ගලයන්ගේ දියවැඩියා තත්ත්වය අඩු කරන්න පුළුවන් වෙනවා කියලා. ඒ වගේම තමයි මේ අසන්තෘප්ත මේදම්ල තියෙන පැපොල් ඇටවලට පුළුවන්කම තියෙනවා ඔයාගේ රුධිරයේ තියෙන ට්‍රයිග්ලිසරයිඩ් ප්‍රමාණයත් 19% කින් අඩු කරන්න. ඔයාගේ රුධිරයේ අඩංගු අහිතකර කොලෙස්ටරෝල් ප්‍රමාණය 22% කින් අඩු කරන්නත් මීට අමතරව පුළුවන්. ඒ වගේම තමයි මේ පැපොල් ඇටවල බොහොමයක් තන්තු අඩංගු වෙනවා. මෙන්න මේ තන්තු වර්ග නිසා ඔයාගේ ආහාර ජීර්ණ පද්ධතියේ ක්‍රියාවලිය පහසු කරනවා. ඒ වගේම තමයි ඔයාගේ අධිරුධිර පීඩනය අඩු කරන්නත් මේ පැපොල් ඇටවලට හැකියාව තියෙනවා. ඔයාට අවශ්‍ය නම් ඔයාගේ ශරීරයේ බර අඩු කරගන්න ඔන්න ඒකටත් මේ පැපොල් ඇට ආහාරයට ගැනීම උපකාරී වෙනවා. පැපොල් ඇටවල විවිධ ආසාදන වලට එරෙහිව ක්‍රියා කරන්න ඕන සංයෝග අඩංගු වෙනවා. පර්යේෂණ මගින් පෙන්නුම් කරලා තියෙනවා මේ පැපොල් ඇටවල තියෙන සංයෝග මගින් ඔයාගේ ශරීරයේ ඇතිවන දිලීර ආසාදන සහ අනිත් පරපෝෂිතයන්ගෙන් එන ආසාදන නැති කරන්න පුළුවන් කියලා. මේ පර්යේෂණ මගින් පෙන්නුම් කරලා තියෙන තවත් දෙයක් තමයි ඊස්ට් මගින් ආසාදනය වූ තත්වයන් පාලනය කරන්න පැපොල් ඇට නිස්සාරණය පාවිච්චි කරන්න පුළුවන් කියන එක. ඒ වගේම තමයි මේ පැපොල් ඇට නිස්සාරණයට මීපැණි එකතු කරලා දීමට ගැනීමෙන් ඔයාගේ ආහාර ජීර්ණ පද්ධතියේ ඉන්න අහිතකර බැක්ටීරියා වල ක්‍රියාකාරීත්වය නවත්ව ගන්න පුළුවන්. ඒ හින්දා ඔයාට නිතර නිතර ඇතිවන බඩේ අමාරු වගේ තත්ත්වවලින් වැළකී ඉන්නත් මේ පැපොල් ඇට ආහාරයට ගැනීමෙන් පුළුවන්. ඔයාගේ ශරීරයේ ඉන්න වෙනත් පරපෝෂිතයන්ගෙන් ඔයාගේ ශරීරයට වෙන හානිය වළක්වන්න මේ පැපොල් ඇටවල තියෙන පෝෂණ ගුණය බලපාන්නේ කොහොමද කියලා තවදුරටත් පරීක්ෂණ කරමින් පවතිනවා. ඔයාගේ වකුගඩු වල ක්‍රියාකාරීත්වය ආරක්ෂා කරනවා. වකුගඩු කියලා කියන්නේ ඔයාගේ රුධිරයේ තියෙන සංඝටක තෝරලා පෙරීමකට ලක් කරන ඔයාගේ ශරීරයේ තියෙන ඕනම කරන අවයවයක්. ඔයාගේ ශරීරයේ පමණට වඩා තියෙන දියර වර්ග ශරීරයෙන් බැහැර කරන්නේත් මෙන්න මේ වකුගඩු. ඉතින් මේ පර්යේෂණ මගින් පෙන්නුම් කරලා තියෙනවා පැපොල් ඇට නිස්සාරණය ලබා ගත්තොත් ඔයාගේ වකුගඩු වල ක්‍රියාකාරීත්වය වැඩි දියුණු කරනවා වගේම වකුගඩු වල සෞඛ්‍ය තත්ත්වයත් හොඳින් පවත්ව ගන්න පුළුවන් කියලා. එක්තරා පරීක්ෂණයකදී මීයන්ගේ වකුගඩු වල තියෙන විෂසහිත ස්වභාවය නැති කරලා දාන්න මේ පැපොල් ඇට නිස්සාරණය ලබා දීලා තියෙනවා. මෙහිදී පර්යේෂකයන්ට දැක ගන්න පුළුවන් වුණු දෙයක් තමයි මේ පැපොල් ඇට නිස්සාරණය හින්දා මීයාගේ වකුගඩු වල තිබ්බ විෂසහිත ස්වභාවය නැති වුණා කියන එක. අපි කලිනුත් කිව්වනේ මේ පැපොල් ඇටවල ප්‍රතිඔක්සිකාරක තියෙනවා කියලා. ඒ හින්දා ඔයාගේ ශරීරයේ තියෙන සෛල වලට හානි වෙන එක වළක්වනවා. වකුගඩු සහ ඔයාගේ ශරීරයේ තියෙන වෙනත් සෛල වර්ග මේ නිසා ආරක්ෂා වෙනවා. පිළිකා තත්ත්ව මගහරවන්නත් පැපොල් ඇටවලට පුළුවන්.
මේ පැපොල් ඇටවල තියෙන පෝෂණ ගුණය සහ ප්‍රතිඔක්සිකාරක ගුණය උදව් වෙනවා ඔයාගේ ශරීරයේ පිළිකා තත්ත්ව වලින් මගහරවා ගන්න. පරීක්ෂණ වලින් පෙන්නුම් කරලා තියෙනවා පැපොල් ඇට නිස්සරණය මගින් ප්‍රදාහ තත්ත්ව ඇතිවීම වළක්වලා පිළිකා ඇතිවීම සහ වර්ධනය නැති කරන්න පුළුවන් කියලා. විශේෂයෙන්ම පුරස්ති ග්‍රන්ථි ආශ්‍රිතව හැදෙන පිළිකා තත්ත්ව වළක්වන්න මේ කළු පැහැති පැපොල් ඇට උදව් වෙනවා කියලා පරීක්ෂණ වලින් පෙන්වා දීලා තියෙනවා. මෙන්න මේ කාරණාව ගැන තවත් පර්යේෂකයන් විසින් අදටත් විවිධ පරීක්ෂණ පවත්වමින් ඉන්නවා. ආහාර දිරවීම පහසු කරනවා. මේ පැපොල් ඇටවල විශාල වශයෙන් තන්තු ප්‍රමාණයක් අඩංගුයි. මෙන්න මේ හින්දා මේ තන්තු ආහාර ජීර්ණ පද්ධතිය ගමන් කරලා වාගේ ආහාර දිරවන ක්‍රියාවලිය බොහොම හොඳින් සිද්ධ කරනවා. මේ හින්දා මලබද්ධය වගේ අහිතකර තත්ත්ව ඇතිවීම වළක්වනවා. ඔයා මලබද්ධයෙන් පීඩා විඳින කෙනෙක් නම් දින කීපයක් එක දිගට පැපොල් ඇට නිස්සරණය ලබා ගැනීම මගින් මේ තත්ත්වය මගහරවා ගන්න පුළුවන්. මීට අමතරව මේ හින්දා අර්ශ සහ වෙනත් ආහාර මාර්ග ආශ්‍රිත රෝගවලින් වැළකෙන්නත් ඔයාට පුළුවන්කම ලැබෙනවා. පැපොල් ඇට වැඩිපුර ආහාරයට ගැනීමෙන් අතුරු ආබාධ ඇති වෙන්න පුළුවන්. කලින් සඳහන් කළා වගේ ගොඩක් හොඳ වටිනා පෝෂණ ගුණයන් පැපොල් ඇටවලට තියෙනවා. හැබැයි ඊට අමතරව මේ පැපොල් ඇටවලට වෙනත් අහිතකර බලපෑම් ඔයාගේ ශරීරයට ඇති කරන්න පුළුවන්. සරු බව අඩු කරන්න පුළුවන්. විවිධ සත්වයන් යොදාගෙන කරපු පරීක්ෂණ වලින් පෙනී ගිහිල්ලා තියෙනවා මේ පැපොල් ඇට වැඩිපුර ආහාරයට ගැනීම මගින් සරු බව අඩු වෙනවා කියලා. වඳුරන් යොදාගෙන කරපු මේ වගේ පරීක්ෂණයකින් පෙන්වා දීලා තියෙන්නේ එක දිගට පැපොල් ඇට ආහාරයට ලබා දීම හින්දා මේ සතුන්ගේ ශුක්‍රාණු නිෂ්පාදනය වීම අඩු වෙනවා කියලා. මීයන් යොදාගෙන කරපු මේ වගේම පරීක්ෂණයකින් පෙනී ගිහිල්ලා තියෙනවා වැඩිපුර පැපොල් ඇට ආහාරයට ගැනීම හින්දා ශුක්‍රාණු ප්‍රමාණය සහ ඒවායේ සරු බව අඩු වෙනවා කියලා. මේ පිළිබඳව හරියටම දැනගන්න තවදුරටත් මිනිස්සු සඳහා පරීක්ෂණ අදටත් සිදු කරමින් පවතිනවා. ප්‍රමාණයට වඩා පැපොල් ඇට ආහාරයට ගැනීම මගින් ඔයාගේ ශරීරයට හානි සිදු වෙනවා. ඔයාලා අහලා තියෙනවනේ ඕනම දෙයක් ඕනෑවට වඩා ඕනෙම නැහැ කියලා. ඉතින් මේ පැපොල් ඇට වුණත් පමණට වඩා ආහාරයට ගැනීම ඔයාගේ ශරීර සෞඛ්‍ය යහපත්ව පවත්ව ගන්න බාධා ඇති කරනවා. මේ පැපොල් ඇට වලට තියෙනවා බෙන්සයිල් ඐසොතයිසයිනේට් කියලා රසායනික සංයෝගයක්. ඇතම් එළවලු වර්ගවලත් මේ සංයෝගය අඩංගු වෙනවා. ගෝවා, මල්ගෝවා, බ්‍රොකලි වගේ එළවලු වර්ගවල මේ රසායනික සංයෝගය බොහොමයක් අඩංගුයි. පරීක්ෂණ මගින් පෙන්නුම් කරලා තියෙනවා මේ සංයෝගය හින්දා පිළිකා තත්ත්වය නැතිවීම වළක්වනවා කියලා. හැබැයි මේ සංයෝගය පමණට වඩා ඔයාගේ ශරීරයට ඇතුල් වුණොත් ඒක ඔයාගේ ශරීරයට විෂ සහිත වෙන්න පුළුවන්. ඒ කියුවේ මේ සංයෝගය ඔයාගේ ශරීරයට ඕනෑමට වඩා ලැබුණොත් ඔයාගේ ශරීරයේ තියෙන DNA වලට හානි වෙනවා. මේ නිසා ඔයාගේ සෛලවලට විෂ සහිත බවක් ඇති කරන්න මෙන්න මේ සංයෝගයට පුළුවන්. එහිඳ පැපොල් ඇට වුණත් පමණට වඩා ආහාරයට එකතු කර ගැනීම කරන්න හොඳ නැහැ. ඇත්තටම කිව්වොත් මේ පැපොල් ඇටවල අපි නොහිතන විදිහ ගොඩක් වටිනා පෝෂණ ගුණයන් තියෙනවා. ඔයාගේ වකුගඩුව ආරක්ෂා කරන්නත්, පිළිකා තත්ත්ව වගේ අහිතකර තත්ත්ව ඇතිවීම වළක්වන්නත් මේ පැපොල් ඇට නිස්සාරණය උදව් වෙනවා. හැබැයි හරි ප්‍රමාණවලින් මේ පැපොල් ඇට ආහාරයට එකතු කරගත්තොත් තමයි මේ වගේ යහපත් සෞඛ්‍ය ප්‍රතිඵල ඔයාටත් එකතු කරගන්න පුළුවන් වෙන්නේ. පමණට වඩා පැපොල් ඇට නිස්සාරණය ලබා ගත්තොත් ඔයාගේ සෞඛ්‍ය තත්ත්වයට උනත් හානි වෙන්න පුළුවන්. මේ වීඩියෝ එක බලන්න කලින් ඔයා හිතන් ඉන්න ඇත්තේ පැපොල් ඇට කියන්නේ විසි කරන්න ඕන දෙයක් කියලා. හැබැයි දැන් ඔයා දන්නවා මේ පැපොල් ඇටවල තියෙන ගුණාගුණ ගැන. එහිඳ ඊළඟ පාර පැපොල් ගෙඩියක් කන්න ගත්තම ඒ පැපොල් ඇට විසි කරන්න එපා. එකපාරක් හරි මේ පැපොල් ඇටවල යුෂ පානය කරලා බලන්න. ඔයාටම අත්විඳින්න පුළුවන් වේවි මේ පැපොල් ඇට නිස්සාරණය මගින් ඔයාගේ ශරීරයේ තියෙන විවිධ අහිතකර තත්ත්ව මගහැරෙනවා කියලා. ඉතින් මේ වීඩියෝ එක හරහා අපි කතා කරපු ගුණවලට වඩා තවත් බොහොමයක් සුවිශේෂී ගුණ පැපොල් ඇටවලට තියෙන්න පුළුවන්. ඒවා පිළිබඳව තවමත් අදටත් විවිධ පරීක්ෂණ සිදු කරමින් පවතිනවා. ඇත්තටම කිව්වොත් ඕනම පළතුරක අපි ආහාරයට ගන්නේ බොහොම සාම්ප්‍රදායික කොටසක් විතරයි. මීට අමතරව ඔයාලා නොදන්න බොහොමයක් ගුණාංග මේ පළතුරුවල තියෙනවා. පැපොල් විතරක් නෙවෙයි තවත් බොහොමයක් පළතුරුවල අපි හිතන්නේ නැති කොටස්, අපි එපා කියලා විසි කරන කොටස් ආහාරයට ගන්න පුළුවන්. මේ පිළිබඳවත් හිතන්න. ඒකට තමයි දැන් වෙලා උදා වෙලා තියෙන්නේ. ඒ දේවල් ගැන ඉදිරියට අපේ වීඩියෝ තුලින් අපි කතා කරන්න ලෑස්ති. එහෙමනම් රැඳිලා ඉන්න අද දවසේ YouTube channel එකත් එක්ක. අපි මේ වගේම තවත් වටින කියන වැදගත් වීඩියෝකින් ඉක්මනින්ම උපමුණ ගහනවා. එතෙක් ඔබට සුබ දවසක්. ආයුබෝවන්.